ම వඩ පජ හ තුළ ඩම ට හස රයි ැබර බින්නත් සෞදර සෞදරණී අප සිදධ න ధ త ජ ස ර ෑ ාව සදධ ාගේ පත් ාව ි ධර්ම දේශනාව සද ධර් රම ం ත් ෙට. ප්‍රමෙන්ම පසිරද තිසන සත පචේසේ පංචසේලේ පේට න ැ ාද පත්ව ාකර. සාදු උසාධසා කවනාවන්ත ගුණබද පිම්බර්ත්නි තිෙසරන සහහිට පංජසීර සම්පත්තිය පිහිටන්නට නමස්කාදය කියන්න. නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස ...namo das bhagavato arahatu... Sams Buhan sarenan gaca kami Bdan sarenang gacami daman sarenan gaca kami daman sarenang gaca Tangga sarenan gacami Tangga sarreang gacami Dutimpi buddan sarenan gaca kami han sarang gaca Dumpidhaman sarenan ga kamiman sarang gaca duti sanghang sarrenan ga kami sanghang sarenang gaca hatimpi budhan sarenan ga kamihan sarenang gaca hati ඇයම් පිදම්මන් සරනන් ගච්ඡාමී ඇතියම්පි දම්මන් සරනංග්ා ඇතියම්පි සංගන් සරනන් ගච්ඡාමී ඇතියම්පි සංගන් සරණංගච්චාම තිසරෙන ගමනන් සම්පන්නන් අම පන්තේ පනාතිපාතාවිරමණී සිකාපදන් සමාදිය මනතිපත්තා වරමනී සික්කාපදන් සමා අදිින්නා ඩානාවරමනී සික්කාපදන් සමාධියමී අධින්නදාාන වරමණී සික්කාපදන් සමාධිය කාමි සුමිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධියමි මෙිච්චා චාරාවරමණ සික්කාප දැන් සම මුසාවාදාවෙරමනී සික්කාපදන් සමාධයාමී මසාවාදාාවරමණී සික්කාපදන් සමාධ සුරාමීරය මජ පමාදට්ඨානාවරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරේ මච්චකමාදට්ටානා වරමණී සිক্ষාපු දැන් සමාධයාමි මීති සෙද නෙ සහිතය වූ. පංච සීලය ප සී මාර්ගය පල මාර්ග පල නිවාන් අවබෝධවීම පිණිසම අ පීතු වීවා ඉසරණීන සද්ධීම් පංච සීලන් දම්මන් සාදුුකන් සුරක්කි තංකට්වාපමාදීන සම්පාදීත අමභන්තයේ සු ස සමන්තාචකවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සගගමොක්ක දම් දම්ම සගනකාඩු අයන් බදන්තා Dhamma savne kalu ayan badanta. Dhamma savne kalu ayan badanta. Sad, sad, sad. නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුබ්තසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු වරහතුු සම්මා සම්බුද්ධසේ ස ස කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිංවර්ත්නී අබුදාාබිහි පදිංචි සුපින්වත් අපි දම්මික ගමගේ මහත්මානන් සහිඩයබර මහත්මියය සන්ති ගමගේ මහත්මියයන්. පින්වන්ත දෙපල දෝදරුවන්ගේ සහයෝගී ඇතිව තායකත්වයේ දරමින් සිදුකරගෙන යන ඒ අභිදරම දේශනා ඉරදවඩ සටහනේ එදායකත්ත පන්තිය අදත්ම ආරම්භ කරන්නේ. අදත් ්‍රත්නපුලය මිනිිපුර අමාසාධ්‍ය තපු වනාරන්නසේ නාසනයේ සිටාපත් අප සිස්ස අපරැගේ පඥ්ඥාසාර පුඩි හාමුුදුරන් වහන්සේ මේ විදිහයටට සම්බන්ධ වෙනවා. පින්වත්න අද ඔ ඇත්තු බොහෝ දුරගමනකට ඇවිල්ල තවත් පරිච්චේදයක් අවසංකරන්න හදන්න. එතම රූප පරිච්චේදය. දැන් අභිධර මීගෙනගන්න කලින් හිටිය ඇත්තුනෙමේ හාත් පසම උඩ්ඩි යටටිකුර වෙලා වෙනස් වනි පිරිසක් තමයි දැන් ඉන්නේ. ඔ ත්තන්ට මතකන මුලින්ම අිතරෙම උගන්නන් හදාද උප මගෙන් හපු පස්සන මනවද කියලා හබැයි දැන් ඔය ඇත්තන්ගෙන් ඒ පස් නැකුරු ඩි හැවුවත් ඔය ඇත්තවෝම අප උරුවට පිළිතුූ ලබාදීවි පින්මත්නී අද නිවන ගැනයි උගන්නන්න තියෙන්නේ මතකන ඔය ඇත්තූ සිත් ගැන කතා කරනකොට දස අකුසල කල්ම පතිීගෙන ගත්තා මනවා දස අකුසර කරම පතය කියන්නේ நன்றி காதி அதத்த மாநாதி பான்வித் आचार्य அதின் நாதா நான் காமேசமிச்சাচারம் முசாவாதா பிசுணாவாதா பரிசுவாச்சார் சம்பப்பலபா அபித்யா வியாபாதி பித்யா வியாபாதி मिथ्याธุஷி ரொம்ப හොඳයි එතකොට ওই 10 கேறே பண்ணி මොන ஹித் වලින්ද aku sa aku sa අකුසා සිත්න අකුසා සිත් ඔක්කෝම කීයක් තියෙනවද ඒකින් ලෝබයි මෝහයයි ඒක්ක අකුසල කර්ම වෙන සිත් කීයත් තියනවාද මෝහයි දේශඒක අකුසල කරම වන හිත් කීයත්තියනවද මෝහය එක්ක අකුසද කර්ම වන සිත් කීයත්තියෙනවාද දෙ ඒට හම්බවන විපාකහිත් ක අත්තියනවද මේ දොරහට හම්බන විපාකහිත් ද අකුසාසි දොහට හම්බවන අකුසල විපාකහිත් කී අත්තියෙනවාද අකුසල විපාක? තාමොනවා කියයිද දන්න තවත් ලේසි කරන්නක අහේ තුක අකුසල විපාක හිත් කීත් තියෙනවාද එකො හතට අට හෙම කිවමොකද දැන් ව අකුසසි දොදහට ලැබෙන ලැබින විපාක හිත් කියීයද ා සි හතයි පතිසාන්දය ලබාදන්න පුළුවන් හිත මොකදද සි අපි කියමු को මිत්‍යා दुෂතිियाතක යෙදන හිත් බරපත් ලाइනේ ඒනිසා අකුසාහ සිව ලंग අපි කියමෝ ලෝගමූල සිත්වල මිත්‍යහා දුෘෂ්ටියත්ය එකේ කැන ඇත්තටම තියෙන දේ වරදවා දැකීමත් එක්කකද ගන්න පාපකර්ම වෙන හිතුයි. ඒවගේම බුද්ධාදී අටදැන්හි සැකය ඇතිවන හිතයි. ඔය සිත් පහ නැතිවුනොත් ඒ කෙනා මොනවගේ තත්වේයට පත්තනකිනෙක්්දෙනවා. එතකොට සකදාගාමීවෙදි හිත්කීක් නැතිව වෙනවාද. හි සදාගමන ක සිත් නැතිවුුණොත් පහ සෝන් පලදි සෝහන් මාර්ගයේදී හිත්කීයක් නැතිවෙනවාද සකදාාගාමී මාර්ලගේෙද හිත්කියයක් නැතිවෙනවාද කර හදුරනේ නැතිවෙච්ච ත්ව සි දියුණු කරණ කුසලේ දියුණු කිරීමක් කරීම සහොදාගම්ම හොඳයි ඉතාහම හොඳයි සිත් නැතිවීමක් වෙන්න තිය ඉතිරිව තියෙන සිත්වල තියෙන අකුසල ධර්ම සතතිය තව දුරුවල කරල දාලා කුසලේ තව බලවත් ප්‍රීමක් තමයි වෙන්නේ. එතකොට අනාගාමී වන්නකොට හිත්කියක් නැතිවෙනවාද. ද දවය නැති ේ දේශේ නැතිවුණ දේශ මුල සිද් දෙක ඇැති වෙලා යනවා එතකොට පින්වත්නේ ඔය ඇත්තෝ මේ අකසාසිද දොළහම නැත්තටම නැතිකරපු තැනක් මොන වගේ ඇති කරල හිතන්නේ අකුසා සිද දොළ හම නැත්තටම නැතිවන තැනක් වෙන රහත් භූමියණේ ඉතකොට ඒ රහතන් වහන්සේට ඉතිරි වෙලා තියෙන වර්තමාන ස්කන්දර් නැත්තටම නැති වුුණොත් ඒ ගැන රහතන් වහන්සේගේ පානිර්වාණය අනුපාසේ ස පානිර්වාණය වුනොත් අනාගත සංසාරයේ පැවැත්මක් වෙනවද රහත් වෙනකොට මනාගර සසර පැවැත්ම අවසංකරලා තියෙන්නේ අපි දැඟද නිවන ගැන කතා කරන්නේ ඒ නිසයි ඔය ටික මතකයට ගත්තේ දැන් අටමා කුසා සිත්්‍යහෙ මතකේට අරන් තිහේතුක සිද්ි ගැන කියලා දීන ඒක විපාක ගැන කියලදීලා මඟ පල් ලබනකොට අනිවාරයෙන්ම අතීතයේ කරගෙන තියෙන දාන සීල නෙක්කම්ම ප්‍රඥා වීරයකන්ති සච්ච අධිට්ඨාන මිත්තා උපෙක්කාදී මොනම හෝ පාරමිතා පුන්න කරම වලට අදාළව ඇති වුණු තිහේතුක කුසල විපාක විஞ්ඥානයෝ නැත්තං තිහේතුක පුන්නෙ කරමවල ඒ විපාක විஞඤ්ඥාන හතර, අනිවාරයෙන්ම ඕන වෙනවා කාම භූමිවලදී මඟ පල ලබද්දි මොකද මාර්ග හිතාක් ඇතිවෙන්න නං ඒ චිත්තවීතිය තුළ කලින් තියෙන්න්න ඕනෙ කුසල විපාකහිත් ඒවාගේම ඒ චිත්තවීතිය මාර්ගහිතන් පස්ස ඇතිවෙන්නත් ඕනේ කුසල විපාකහිත් කුසල විපාකසිත් ලැබෙන්න්න නම් කලින් බව්වල පින් කංආදිය කරගෙන ඉන්න ඕන. එකීවක තේරුුණාද ඇහදලි නේද අයිතිකක් විස්තරගරන ඇදැන් හිතන්න ඔය ඇත සෝහන් මාර්ගයට පත්වෙනකොට අලෝභයි අදෝසයයි තියන චිත්තවීතියකින් සෝහන් මාර්ගයට පත්වෙන් නැහැ සෝහන් මාර්ගයට පත්වෙනකොට ඔය ඇත්තන්ට අලෝබ අදෝස අමෝහ කියන හේතු තුනම යෙදුණු විපාක විඤ්ඥාන ඕන වෙනවා ිත්තවීතියේ විපාක විඤ්ඥාන ඕන වෙනවා ඒ විපාක විඤ්ඥා ලබෙන්න්නේ මේජී විතේ හෝ කලිම්බාවලොහෝ ඊඩ කලිම්බාාවලහෝ ආත්නභාව දහස දසදාහස ලක්ස ගනම් පරණහෝ කුමනොහෝ තැනක කරගෙන් තියෙන පුන්නෙ කරමවල ඇවිපාක විදිහට හම්බවෙලා තියෙනවදෝබට රහතන් වහන්සේලා තේරගාතා තීරිගාථාවල කියනවා. අතීතයේ මම අහවල් බුදුරජාණන් වහන්සගේ කාලෙදි මල්පූජාවක් කලා ඒකෙන් මම රහත් වනේ. අතීතයේ මම අහවල් බුදුරජාණන් වහන්සේ කාලෙදි බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කලා ඒකෙ මම්ම රහත් වනේ. අතීතයේදී මම අහවල් බුදුරජාණන් වහන්සක ශාසනයේද කල්ප ලක්සේටකාලින් කල්ප ඇතිහ කටකාලින් මම මේ මේ විදිහට උක්දන්ඩප පූජ කලා, මං මේ විද සිවුරප් පූජ කලා, මම වැලිචෛත්‍යයක් කදලා මේ විදියට පින් කමක් කලා ඒකඒ කුසලවිිපාකගේ මං මේ රහත් වනේ කියලා. කියපුතයන් ඔබට හම්වෙලා තියෙනවද ඒ කියන්නේ මෙන්න මේ කතාව තමයි මොකද උපින්ුවනී මඟ පල් ලබනකොට ඒ මාර්ග හිත්තට කලින් ඇතිවෙන්න ඕන තිහේතුක මහා විපාක වඤ්ඥාන ටික තිහේත් ආට් මේ අටමහා කුසාසිත්වල තිහේතුක විපාකසිත් හතරයි තියෙන්නේ එතකොට ඒ තිහේතුක විපාකසිත් හතර අර මාර්ග චිත්තවීතයේ කලින් ඇතිවෙන්න ඕන ඒ හත්තදින් මොනවා රි ක්කමයක් ඉටව මාර්ගහිත ඇතිවුණාට පස්සේ ඇතිවෙන්න ඕනෙත් ඒ වගේම තිහේතුක විපාක විඤ්ඥාන ඒ අයියේ කිවේ පැහැදිලි නේද හො පින්වත්නි අද පාඩම දැන් පෙල්ලගනිමු නිර්වාණය හැමෝටම පඩටික හම්බුනාන් අපේ චතුර මහත්මත් අපේ පොඩි හාමුදු දාලයති නිවන හැම කල්ලම තියන දිරීමක් නැති, බිඳීමක් නැති, ලෝකෝත්තර මාර්ගනුවනීම පත්්‍යයක් සවස්සයෙන් දකින්න ඕන, ලෝකෝත්තර වූ පරම සුක සභාවේ නිර්වාණයයි. ඒ අනි හැමකාලිතම තියෙන. දිරන් නැති බිඳෙෙන් නැති. ලෝකෝත්තර මාර්ගහිත් ඇතිවෙලා මාර්ගනුවනිම, තමන්විසින් අවබෝධ කරගෙන චිත්තසන්තතියෙන් කෙලෙසුන් නැසුවන් නිසා ඒ ලැබෙන ලෝකෝතර උතුම්ම පරම සුකේ තමයි නිවන කියලා කියන්නේ. මේ ලෝකි තියෙනවා සැපවර්ග කීපයක් මේ ලෝකිතියන ඔක්කෝම සැපයන් අපිට කොටස් දෙකකට දකින්න පුළුව එකක් තමයි වේදීත සැපය අනිත් එක විමුති විමුක්ති සැපය ලෝකෙ තියෙන ඔක්කෝම සැපවර්ග දෙකා එක සැපයක් වේදීත සුකය අනිත්්‍යක විමුක්ති සුකය ඔබේ ඇසිං රූප කණින් සද්ධ නාසයෙන් ගන්ධයර දිවිං රසය සරීරෙන් ස්පාර්ශය සිතින් ධර්මතා ඔය විදිට ඔය ඇත්තො ඔබේ ඇහැ කනආදී ඉන්ද්‍රීියන්ගෙන් අරමුණු අරගෙන විඳිනවනන් සැපයක් විඳින සැපය වේදහිත සැපයක්. ඒ කියයන්නේ හොඳ හොඳ දේවල් හොඳ හොඳ පුද්ගලයාන් ඇස් දෙකට දකිනවා. මිහිරී සබ්ද කංවලින් අහනවා. ඒ වගේම බස්තමං බොහොම කැමැති ප්‍රමනාප ගන්ධයන් නාසයෙන් ආග්‍රහණය කරනවා. බොහෝම රසවත් ආහාර රසවිඳිමින් ගන්නවා. ඇඟට හොඳ දේවල් ඇගේ හැපීමෙන් ගන්නවා යානවාහන ඒවගේමගේවල් වතුකුඹුරු වස්ථාභර්ණ මිලමුදැල් ආදී මේ විදිර කාමවස්තුූන් ලබාගන්නවා තනතුරු ගරුගුහුමන් ලබාගන්නවා මේ වගේ ගොඩක් කැමතිදේවල් ලැබෙනවා හිත්තට කයට ඇතිවන ඔන්න ඔය කැමැතිවන හැමදේවල්ම ලබාගන්න එක පිින්වත්නි වේද හිත සුකේ වෙනවා හි ය දෙකට ඇතිවන සැපසිියල්ලම වේදහිත සුකේ වෙනවා.ඒ වේදහිත සුකයග පැහැදීනේද පැමිණ තිබෙන සහ අනාගතයේදී පැමිණෙන්නට තිබෙන දුක්කාලදරවලින් විපත්වලී මිඩීම විමුක්ති සුකේ වෙනවා. නිවන් සුකය වේදහිත සුකයක් නෙමයි ඒක විමුක්ද සුකයක් දැන් තමන් ඉසරහාට ඇවිල්ලා තියෙන මේ මනුස්සජීවිතී පෙත්ලඉන්නවා අතපයේ නානාපකාර රූගාබාධතියෙනවා, ඒවගේම දැන් දිරාපත්වෙලා දැන් තමම් බුහම වයසටයාමින් ඉන්නව දත් හැලෙනව කොන්ඩි දෙෙනවා. කාදර ඇවිල්ල තියෙනවා අනාගතයේ තේවාගේ එක්ෝ බවිත්තරවලින් උපදන තැක නැත්තම් කුණු බිම්ිතේත්බෙන් කාරණ පලි පදින තැනක එහම නැත්තංම් ූපාතික උබන උපදින තැනක එහෙම නැත්තාම් විවිධ විදියට ගර්භාසයකින් උපත්තේ ලබන තැනක ොහොම ඉපදිලා හපදිරායමින් ලෙඩවෙමින් මානයට පත්තමින් ඔහම දුද්ගොඩක් මිඳින්න තියෙනවා දැන් තමල්ලාට ඇවිල්ල තියෙන දුකුත් අනාගතයේදී එන්න තියෙන දුක්කරදරත් ඒ හැමේකකිම මිඳෙන්න්න පුළුවන්නම් අන්න ඒක තමයි විමුක්ති සුකය කළ කියන්නේ විමුක්ති සුකය කියන්නේ නිවන් සුකයට ඒ විමුක්ති සුකය පිින්වත්නී වේදීත සුකයක් නෙමෙයි ඒක විමුක්ති සුකයක් ඒකන්නේ ඇහැ අනාදීෙන් විඳින්න ඕන කරන සුබ සැපයක් නෙමේ මේක සම්පූර්ණයෙන්ම දුක්කාරදර ඔක්කෝගේම මිඳුණො විමුක්ති සුකය තමංගස්රහට පැමිණිය සමහර දුක්වලී මිදෙන්න මනුස්සයෝ හුඟක් විහෙසෙනවා. ඒකටිස් තමංගවිස්සරහාටයන සමහර දුක්කාහදරවලින් ගැලවෙන්න හුඟක් මුදල් වියදංකනවා. මුදල් නැත්නං ඉඩකඩම් පවාවිකොල්ල වියදංකනවා. තමන් ජීවත්තන ගෙදර පවා උකස්කරනවා. උකස් කල්ල මුදල්ලාරගෙන වියදංකරන්නේ අර තමං ඉස්සරහට ආපු දුකීම් මිදෙන්න්න. විමු සුකය ඉතාම හොඳ දෙයක් වටිනා දෙයක් හින්ද තමයි විමුක්ති සුකේ වෙනුවෙන් නුවනැඇති උදවේ තියෙන හැමදේම කුල්ල හරි ඒක හොයාගෙන යන්නේ හරියට මහබෝධිසාත්‍යයන් වහන්සේ ජාතක පුද්ධහන්ස ගෙනාවගේ අත්හැරයා රජකම අවස්ථා ගණනාවක සිටු තනතුරු ධනය බෞබෝග සම්පතර සුමීට තාපස්තුමා විදියට ඒකාලඩනත් වස්තුව ගුඩාක් අත්හැල තමයි විමුක්ති හොයාගෙන ගිය. විමුुක්ති සකය පෙෝචනයක් නැති නොවටිනා දෙයක්නං මනුස්සයෝ ඒ විදිහට ඒ සඳහා වියදාම් කරන්න නැහැ. මේ ලෝකෙ පිියෝජනවත් වටිනා බලවත්මදේ තමයි විමුක්ත සකේ කෙර කියන්නේ බලවත් දුකකින් පීඩාවට පත්වෙලා ඉන්න අය කොච්චර ධනයතිබ්බත් නෑදෑහිතම තුරන්තිබ්බත් සවේ ලබන්න බැරි වෙලා යනවා ්‍යනාදියෙන් ලබන වේදීත සුකයන් විඳී හැකිවීමටත් විමුක්ත සුකේ තියන්න ඕන. ඒනිසා විමුක්ති සුකේ ලෝකේ උසස්ම සුකේවෙන්නට ඕනේ එතකොට ඔයතු ද්‍යාන උපදවාගත්තාත් ඒ ්‍යාන උපදවාගෙන ඒ සැපේ විඳින්නත් විමුක්ති සැපය ඕන වෙනවා මේ ලෝකෙ තියෙන උසස්ම සැපේ මොකක්ද කියලා හොත් පිළිතුරවෙන්න ඕනේ වේදහිත සැපන මේ විමුක්ති සැපය කියලා සැප දෙකක් තියෙනවා ඒකින් වේද හිත සැපේන මේ උසස්ම සැපේවෙන්නේ විමුක්ති සැපය සසර සරසාන මේ සත්තු යාන්ත. නැවත නැවති ඉපදීමේ දුකත් වෙනවා. දැන් ඔය ඇත්තෝ එකඒක වයස්සීමාවල ඉන්නවා. දැන් මෙතන ඉන්නවනෑං අවුරුදු හැටහැත්තෑවය කට්ටිය එයාල තවුනකාලි කොහොම ඉන්න ඇද්ද. ළමාකාලිහෙම කොහොම ඉන්නඇ්ද. වකුසි මෙලව ිහිවෙනකොටේ කිරි කැටිය අතට මෞක්තුමිය ගන්නකොට කොහොම ඉන්න ඇද. මවකුස තුළ අර ගර්භාසයි අර වැදෑම ඇතුළේ වැඩමින් හැදමින් ඉන්නකොට කොහොම ඉන්න ඇද්ද. එතකොට සංසාර සැල්සාරමින් ඉන්න ඒ ඇත්ව මේ මවකුස උපදින්න කලින් බවයේ කොහො ඉන්න ඇද. එතනින් චුතවෙලා පංචුපාදා නස්කන්දේම පහලවුනා. එතකොට සසර සැලසාන මේ සත්වයින්ට නැවත් නැවති ඉපදෙන්න්නවීම දුකාක්. නැවත් නැවති ඉපදීමේ දුකත්තයයට තියෙනවා. ඉපදුනාට පස්සේ ඒ අය වයන් සටයනව දිරපත්වෙනවා. ඒවගේම කවදරී ඒ වඋදවිය මානයටත් පත්වන්න ඕන ඔබේ අම් දවසක ඉපදනා වගේම ඒ කාන්තේම අනිවාරය යන් දවසක මානයට පත් වෙන්නම ඕනෙ. ඒ කොයි වයසේ කොයි ස්ථානයේ කොතනක දිවෙේද කියන්න බැහැ. එකක තමතමන්ගේ කර්මාදිී බොහෝ හේතුකාන අනුවසිද්ධ වෙන හැ නොමැරී ඉන්නනම් පුළුවන්කමක් නෑ දෙවරු අතර නොැරුණු කෙනෙක් නෑ ්‍රහමයුව අතර නොමැුණු කෙනෙක් නෑ ිනිසුන් අතර ොවුණු කෙනෙක් නෑ මහමුහුදේ ගොඩ බිමේසා විධ සත්තු අතර නොමැවුණු කෙනෙක් නෑ ඉපදනු හැමෝමමානයට පත්වෙනවා. එතකොට ඒ යට සතුරන්ගෙන් ආරක්‍ෂාරීමේ දුකොත් තියෙනවා. ිින් විට ලිඩරෝග හැදිලා, ශරීරයේ හොඳටම දුරුවලවීමේ දුකත් තියෙනවා. දැන් ඔය ඇත්තාන්ද සමහර අසනීපැහැන්නාව ඔයත්තු හොඳටම පීදාාට පත්වෙනවා. එතකොටේ ලෙඩරෝගවලින් ඔබට විශාල පීඩාවක් එෙනවා. ඒවාගේම හොරහතුරං ඇමේ ගෙවල්ලට පැනලා ගෙවල්ල තියෙන් දේවල් හොරකංකලොත් විනාසකලොත් ඔබට ගොඩාත් දුක් ඇති වෙනවා. ඒවාගේම ස්වභාධාරුණීම සිද්ධ වනක් දෙවලුත් තියෙනවා සමහලාවට ඔය ඇත්තෝ ගමනාක් යනකොට ඒවට වාහනවලට ගස් කඩාවැටල ඇලදොල පිට හරගල්ල හරිල් සුනාමි වගේ දේවල් වලින් බොහෝ දෙනාගේ ජීවිතවලට බොහෝ හානි වෙනවා. එවගේම තවත් සමරකට්ටිය සතුම්මානව සොරකංකනව කාමේවාදවා හැසේනාව බොලු කියවා විවිධ විදිහට කේලාම්කින රණ්ඩුසරුවල් කරගන්නවා විවිධ පාපකර්ම කරගන්නවා. ඒවගේ පාපකරම කරගත්තාහම තිල්සන් සත්‍යයෝ විදිහට උපදීනවා. ප්‍රේථව සත්‍යයෝ විදිහට උපයත්නවා. සංජීව කාලසූත සංගාත රෞඩව මහාරෞඩව තාපන මහාතාපන අවිචිය ඔවගේ අට මහනරකකි විධ තැන්ගල උප. තිය ලබන්න වෙනවා හැබැයි ඒ හැම තැනකදීම තියෙන්නේ මහා දුක්්ගොඩක් මිසාක් සැපයක් නෙමේ. එතකොඩ නිවන ලබ නිවන ලැබීම දක්වා තියන දුක්කාර්දරය බැලවාම ප්‍රමාණය හිතාගන්න බැහැ. ඒ තරම් මහා දුක්්ගොඩා සංසාර ගසාගෙන යන ඇත්තන්ට විඳින්න සිද්ධ වෙනවා. ප්‍රමාණ කරන්න බැරි තරා. පදීමේ ජරාවට පත්වීමේ මානයට පත්වීමේ දුක්ගොඩක් එතන තියෙනවා නිවනට පැමිනිියාට පස්සවෙතාමයි? කෙනෙක්ට ඉපදීමේ දුක නැති කරන්න පුළුවන්. දිරාපත්වීමේ වයසතයාමේ දුක නැතිකරගන්න පුළුවන්. මානයට පත්වීමේ දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ නිවන් දැක්කට පස්සේ. නිවනට පැමලු නහම ඒ දුක්කාද රෝක්කෝගේම මිඳන්න පුළුවන් නිමන කියන්නේ ඒ සියල්ලෙන්ම මිදීම කියන මහාසුවදායු විමුක්ති සුකේ බව තේරුම්ගන්නට ඕනේ. එතකොට නිවනට පැමිණෙන්න, පුද්ගලයාට නිවී යන දුක්කක්කන්දය අනුව. කිව්වොත් නිවන ඉතා මහත් එකක් වෙනවා. දැ නිවනට එන පුද්ගලයාට නිවිලා යන දුක්්ගොඩ ගැන කිව්වොත් නිවන හුඟක් ප්‍රබල එකක් වෙනවා. ඒවුනාට ඒක පරම සෝක්සම එකක්. එනිසා ඒක සම්නිවරදි ප්‍රතිපත්තියෙන් වෙංව කාමයන්ගේ ඇලිලා ජීවත්වන මනුස්සයින්ට දකින්න පුළුවන් එකක් නෙමින්. දැන් නිවන කියන එක අර කාමයන්ගේ රූපයන්ගේ ඕවගේ ඇලියලී ඉන්න අයට දකින්න පුළුවන් එකක් නෙමේ. නිවන දකින්න පුළුවන්කම ලැබෙන්නේ නිවැරදි ප්‍රතිපත්තියක පිහිටලා භාවනාදයේ හිත යොදවලා හිත පිරිසුදු කරගෙන ලෝකෝත්තර නුවන ලබාගත්ත කට්ටියට. නිවන්දකින්න පුළුවන්කම ලැබෙන්නේ නිවන් දකින්න පුළුවන් විදිහට චිත්ත සන්තතිය බෝධි පාහසක ධර්ම දියුණුවන විදියට සකස් කරගත්තායට. එහමනතුව චිත්ත සන්තය ිලිකරගෙන ඉන්න කට්ියට නිවාන්ධා කින්න පුළුවන්ක මක්ගන ඒ කාට්ි හිත ළිරගාත්තේකෙන් මිඳල්ලා නිවරදි दෘෂ්ටියයට එන්න වෙනවා මිත්‍ය्या दෘෂ්ටියයෙන් බැෑැ නිවැරදි පතිපත්තියට එන්න වෙනවා භාවනා කරන්න වෙනවා හිත පිරිසුදු කරගන්න වෙනවා ලෝකෝතර නුවන ලබාගන්න වෙනවා ලෝකෝතර නුවනට ඇරන්න. ලාෝකික නුවනට නිවන පත්්‍යයක්ෂ වස්සයෙන් පෙනෙන්නේ නැහැ. නිවන පත්්‍යයක්ශ වසයෙන් පෙනෙන්නේ ලෝකෝත නුවනට සාමා්‍ය මනුස්සයින්ට කරන්න පුළුවන් වෙන්නේ නිවන් දැක්ක ආර්යන් වහන්සේලා නිවන ගැන කිව්ව විදිිය දැන ඉගෙනගෙන මේක නිවන කියලා අනුමාන වසයෙන් දැනගන්න එක. සාමාන්‍ය ලෝකයාට කරන්න පුළුවන් වෙන්න නිවන ගැන දැනගැනීමේදී. නිවන් දැක්ක උතුමන් වහන්සේ නමක් මෙහෙමයි නිවන කෙල විස්තර කොළොත් අන්න ඒ අනුව මේක නිවන කියල දැනගන්න පුළුවන් ඒ ඇරන්න පිංුවත්නි සාමාන්‍ය පුතර්ජ නිවන් නොදැක්ක අයට නිවන ගැන තේරුම්ගන්න ලේසි නැහැ. නින ඔය ඇත්තෝ ලඟම තියෙන එකක්. නිවන ලඟම තියෙන එකක් ඒක වැහිල තියෙන්නේ පංචාස්කන්ධයෙන්. නිවන ලගම තියෙන එකක් හැබැ නිවන වැහිලා තියෙන්නේ පංචාස්කන්ධයෙන්. නැවත් නැවත පංචාස්කන්ධයන් ලැබියීමම නැවතුනනාට පස්සේ නිවන ලැබුණා වෙනවා නැවත නැවට පංචාස්කන්ධයන් ලැබීම නවතින්න ඕන දැන් පංචාස්කන්ධයාන් ලැබෙන ස්ථාන බලන්න පංචාස්කන්ධයන් ලැබ ස්ථාන කොච්චරත් තියනවද. මොන තැවලද පංචාස්කන්ධයම ලැබෙන්නේ. කාමාවචර භූමි එකළහ බොහම හොඳයි කා භූමි කොළයි හම්බවනව තව පින්වත්මේ ඉන්ද්‍රියන් පහරහා ස් වන්ස ඕ පංචස්කන්දයම ලැබෙන භූමිටික ප ෝකාර පංච බෝකාර භූමි කියන්න බලන්න පංච වෝකාර භූමිටික ුලක ලම මෙන්න වැඩක් මේ බොහම දිීක අභිධරම පන්තියකින්න පිරිසත් නියද මේ තටවන්නේ ප ට ම පල්හයන්න කාම්භූමය කොළහ තව එච්චලත පංචි ලෝකාර භූමි සරාපාය අසුර අත්‍ය අතල රූපාවිචර ්‍රහ්මල ෝර බහ්මලක බොහ හොදයි රාච ්‍රහම ලෝක ඔක්කෝ පංච ෝකාරද අසං සත්‍ය හැ බොහ හොදයි අසංජ සත්්‍යයේ ඇරන්න ඉතිරි පහළව පංච බෝකාර වෙනවා එතුර පංච ෝකාර බූම මොනවදිකෙ ඇහුව ඔබේ පිළිතුරමකද ම කලාත් රූපචච ම ප දාශය අසංනි සත්ය හැර අනිත් පහළවත් බො හොන්යි එතකොට පින්වුවත්න ඒක බෝකාර භූමයක් කියන්න බලන්න එච්චරද එ මසා එතක චතුෝකාර භූමයක් කියන්න බලන්න අරූප භූමින් හතර අරූප භූමි නැත්තන් චතුුවෝකාර භූමි ඔක්කෝම කීයක් තියෙනවද හ හතරත් තියෙන කියන්න බල ඒ හතර සංචාර්තනය විං්ඥාණං චායතනය පංචංඥායතනය නේවස්ඥා නාසං්‍යායතනය එතකොට ඔය ඒකවෝකාර අසංඥ සත්්‍යයත් චතුෝකාර අරූප භූමි හතරත් ඒ වගේ ඉස්කන්ද එකක් විදිහට ඉස්කන්ධ හතරක් විදිර සදාකාලයට මිස්තීදව තියෙනවද මොකක්ද වෙන්නේ ඒ කාලේ වරුණහම තනස් අවසාධ වෙන ොම හොඳද ඒ කාලෙ ඉවරුණහම එතනින් අවසංවෙල හපවා පංචගෝකාඩ වෙනවා. එතකොට පංචවෝකාර වෙන නිසා අපි අසා ඒක බෝකාර භූමේවා චතුෝකාර භූමියයේවා හැමතැනක දීම අපිට කතාකදන්න හිතේතියාගන්න වෙන්නේ එක ඉස්කන්ධයක් කියන මාතුකාවෙෙන්දි ඉස්කන්ද හතරක් කියන මාතතුකාාවෙන් ඇත්තන් ඉස්කන්ද පහම කියන මාතතුකා වෙෙන්ද පොත්තන හිටියත් හැමෝම ගන කතා කරන්න වෙනි ස්කන්ද කියයක් කියන මාතතුකා වෙෙන්ද.

ස්කන්ධ පහක් කියන මාර්ත්තුකාවෙන් ඒකද හේතුව තාවකාලික පිළියමකින් අඩවුද්ධ විය අසං්‍ය සත්තා රූපී භූම්වල හිටියට ඔවුන් ඒක මිදෙනකොට නැවතාත් පංච භෝකාර වනහිට ස්කන්ද පහම ගැන තම අවධානයොමු කරන්න ඕන එතුව නිවනතිය නිවන ළඟම තියනකා ඒක වැහිලා තියෙන්නේ මේ ස්කන්ද පහ නිසා ඒස්කන්ධ පා තමයි රූප වීදනා සංඥා සංකාර විඤ්ඥාන කල කියන්නේ ඒස්කන්ධ පහෙෙන් ඔය ඇතු රූප ස්කන්ධය දැන්තිිකර ඉගෙන ගෙන අව සංකලාමය අන්තිම පාඩම එතකොට වේදනා සංඥා සංකාර ඉස්කන්ද ටිකත් ඔය ඇත්තු චෛල්සිකවද දැනගත්තා ඒවාගේම ඔබ විඤ්ඥානාස්කන්ධයක් හිතේදී මේ නැත්තැන්සිත් පාඩමේදී හොඳට දැනගන්නට යෙත්නා. එතකොට නැවත් නැවට පංචාස්කන්ධයක් ලැබීම නැවතුනොත්. නිවන ලැබනා වෙනවා. අහපහෝ අහපෝ නැවත නැවතාත්. පාස්කන්දයක් ලැබෙන එක නැවතුනොත් තමයි නිවන් දැකීම වෙන්නේ. නැවනැවට පංචාස්කන්ධයක් ලැබෙන එක නතර කරන්නට ඕනේ. නැවත් නැවත ඉපදීම විදිහට නැවත් නැවත පංචාස්කන්ධයාන් ලැබෙන්නේ අවිද්‍යාවයි තන් හාවයි හින්දා. එතකො නැවත් නැවත පංචාස්කන්දයන් ලැබෙන්නේ අවිද්‍යාවත්තන් හාවත් හින්දා. කලට වැස්ස ලැබෙන් නැතිවතියේද්දී. ආහාරපාන, දුර්ලව රෝග හුඟාක් වැඩි මැසිමඳරුවං හුඟාක් වැඩි සල්පයන් හුඟක් වැඩි මනාපාලනයක් නැති හින්දා, හොරහතුරං හුඟාක් වැඩි පදේශයක මහා සටනා කරමි හුඟාක් අමාරුවෙන් ජීවත් වන කෙනෙක්ට. හොඳ දේශගුණයක් තියෙන තැනකට. හොඳ වාසස්ථාන නිවාස තියන තැනකට ආහාරපාන ඇඳුම් පෑම්ලු යානවාහන ගොඩත් තියන තැනකට ලෙදරෝග අඩු තැනකට සොර සතුරුබය නැති තැනකට යහපත් කැම යහපත් හොඳ ප්‍රදේශයකට ඇවිල්ල ජීවත්වෙන්න පුළුවංකම ලැබුුණෝත් එයා මේ හොඳ පලාාතති එන්න කලින් ජීවත්වනෝ අඩ නරග පලාාතේ තිබුණු දේවල් ගැන ඒ නරක පලාත ඒ හොඳයි ඒ විදියති්බ අදහස ඒකිනාට ටිකතික නැති වෙලා යනවා. නැතිවෙලා මේ හොඳ දේවල් පිළිබඳ ඇලීම ඒකෙනාට එනවා. එතවට ක්ලේසා පහනයේ කෙලක කියන්නේ අන්න ඒ වගේ දුරු වීමකට. කෙරෙස් තර්මචිත්ත සන්තතිය නැත්තටම නැති කළ දානයකට නැවත් නැවත උප්පත්තියට හේ තුවන අවිද්‍යාවත්ක සන් හාවත් දුරු වුනාට පස්සේ ඒ පුද්ගලයා නැවත් තැවත උපදින්නේ නැහැ. නිවන වසාගෙන තියෙන පංචස්කන්දය ඊට පස්සේ ඒකිනාට නැති හින්දා ඒකිනාා නිවන්සුවයට හිමිකාරයෙක් වෙනවා. නිවන වහගෙන තියෙන්නේ දුක්ක සත්‍ය කියන පංචිපාදා අනස්කන්දය එතකොට ඒ බාදා මගහනවගත්තට පස්සේ ඒකනාාට අනිවාරීම නිවන්සුවේ ලබන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් අපි නිර්වාණය ප්‍රබේද දැනගමු. හටගැනීමක් තියන බිඳීමක් තියන පවතින ස්ථාන තියන හැඩහුරුකම් තියන සංස්කාරයන් එකිනෙ එක වෙක්මෙන් වසයෙන් ඇති හින්ඩා ඒවායේ බොහෝ ප්‍රවේද තියනවා දැන් හේතුූන්ගෙන් හටගැනීමක් තියන හේතුවන් නිසා බිඳිබිඳී යනය හටගන්න ස්ථාන තියන හැඩහුරුකං නානාපකාල ස්වභාව අන්තියන ඒ ඒ සංස්කාරයන් එකිනක වෙංවෙන් විදිහට තියන හින්දා ඒවායේ හුඟා ප්‍රබේද තියෙනවා හටගැනීමක් නැති බිඳීමක් නැති පවතින තැනක් නැති හැඩහුරුකමක් නැති මේ නිවන කියල කියන දැක්වීමට හිතා ගැනීමට කිසිම ලකුණක් නැති නිවනේ අර වගේ ප්‍රබේධ තියන විදිාක් නෑ එතකොට නිවනේ ප්‍රබීධ නැහැ අනිත් මේ සංස්කාරධර්මවල ප්‍රබීධ තියෙනවා. අතීතයේ වැඩහිතිය සේළම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා විසින් ලැබූ නිවනත්. අනාගතයේ ලෝක පහ ලවන සේළම බුදුරජාණන් වහන්සේලා, ර පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ලබන නිවනත් සලම බුද්දස්සාාවකයන් ලබන නිවනත් ගත්තාම සාන්ත ලක්ෂනයෙන් නිවීමේ වෙනසක්නෑ ස්වභාවෙන් ී නිවීම එක හා සමාන ධර්මතාවයක් එතකුණ මෙතින්ද පින්ුවත්න බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ හරිම කලාතුරකින් එතකන බුදුරජාණන් වහන්සේලා මේ මහපොවට දරාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා මේ මහපොළුවට එක එක පුතුරියකට බුදුරජාණන් වහන්සේලා දරාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා ඒ කොච්ච ලැද්ද එතකොට කකුසඳ කෝනාගමන කාශසිම කෞත බදුරජාවාස ආදවිස අඩි ිවී අඩිවිවවිනයාවේ අදල් එක කල්පයක් ඇතුළත ස්වාමිණාන්සේ එකවරණෙමේ. එක පුෘතු වීකට බුදුරජාණන් වහන්සේලා පස් නමයි දරන්න පුළුව ඒක දැන් ඒ වචන පිට වෙනකොටම ඔබට එන්න ෝන වචනය ප්‍රසිද්ධ වචනයක් එන්නවොනොමකක්ද මහා බග්‍රල්පය හොම හොඳ මේ මහා බද්‍ර කල්පය මේ මහා බද්‍ර කල්පය කියද්දි අපිඉන්නේ ඒවාගේ බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වෙන බද්ධකල්පය කීවැනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණට හිළද හව බුදුරජාණන් වහන්සල කීනමක් පහළ වෙන්න තිය නද එක්ක බුදුරජාණන් වහසන මෛත්‍යයේ බුද්ධශාසනය පමණ යනාගතය තියෙන ඉට පස්සේ මේ පපුතුරීවි නාසලා යනවා එතකොට අතීතයේ වැඩහිටය බුදු පසේ බුදු මහනාතන් වහන්සේලා ලැබූ නිවනත්. අනාගතයේ ලෝකෙ පහළවන බුදු පසේ බුදු පියාණන් වහන්සේලා දෙසිම් බුද්දර්සාාවකයන් විසින් පැමිණෙන නිවනත්, සාන්ත ලක්සනයෙන් නිවීම් විදිහට ස්වභභාවේම එකම ධර්මතාවයක්. එතකොට මේක කියරපෙන් අන්න පුළුවන් ඒ වගේම හිතා ගන්න පුළුවන් කිසිම ලකුණක් නැති. ඒ නිර්වාණධාතුව දැක්විය හැක්කේ සිතාගත හැක්කේ නිවී යන්නාවූ ඉස්කන්ධයන්ගේ හැටියට නිවන කියන්නේ කටීින් කියලා පෙන් අන්න පුළුවන් එකක් හිතිං හිතාගෙන ලකුණු කරගන්න පුළුවන් එකක් නෙමේ කිසිම ලකුණක් නැති එය නිර්වාණධාතුව ගැනතේරුන් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නිවී යන ඉස්කන්ධයන් අනුව වි ඒ කියන්න තියෙන දුක්වල අවසානය අනුව ඒ හින්ද ඒ කාරණය තේරුංගනීමේදී සෝපාරිශේෂ නිර්වාණධාතුවය, අනුපාරිශේෂ නිර්වාණධාතුව කියලා නිවන දෙයාකාරයක් වෙනවා. නිවන දෙයාකාරයක් වෙනවා ඒ තමයි සෝපාරිශේෂ නිර්වාණධාතුව අනුපාරිශේෂ නිර්වානධාතුව කියලා. සෝපාති අනුපාදිි කිව් හා මෙතිෙද උපදි කියලාවනේ උපදි කියල කියන්නේ තන්හාවල්, දිිට්ටි විදිහට මම මගේ කියලා අල්ලාගානි ස්කන්දයන්ට නමක් උපදි කියල කියන්න කියන්නේ කාමතන්නා බවතන්නා ඉබවතන්හා කියන ඒ තන්හාවල් දිිට්ටි කියල කියන්න කියන ඇත්තටම තියෙන දේ වරදවා දැකින ඒ දෘෂ්තියක්තියන මෙන්න මේ වගේ මම මගේ කියල තදිං අල්ගානි ඉස්කන්දවලට නමක් පංචුපාදාන අස්කන්ධයට ලෝකෝත්තර මාර්ගනුවනී නිවන පත්්‍යයක්ෂ වසයෙන් දැකීමෙන් කෙරෙස්සා අනාගති ඉස්කන්ධ නිවීගිය වර්තමාන පංචස්කන්දයේ විතරක් ඉතිදිවතියෙන තැනැක්තාගේ නිවන උපදි කියන ඉස්කන්ධ සේෂවතිය නෙහින්දා සෝපාරි සේෂ නිර්වාණධාතු වෙනවා එතකොට යම්කිසි කෙනෙක්, රහතන් වහන්සේ නමක් වෙද්දී. අනාගත ඉස්කන්ද නිවීගියා හැබැ වර්තමාන පංචස්කන්දේ විතරක් තියනවා. වර්තමාන පංචාස්කන්දේ ඉතිරි වෙලා තියෙනවා අනාගත ස්කන්ද නිවීගියා ඒ තැනැත්තාගේ නිවන උපදි කියන ඒ ස්කන්ධ ඉතිරිවතියනෙහින්ද සෝපාදිශේෂ නිර්වාණධාතුූ වෙනවා. පිංවත්නේ. රහත් වුණට පස්සේ ඒ රහතන් වහන්සේට අතීත බාවල කරගත්තා අකුසල කරම විපාක දෙනවද නැද්ද. කුසල කරම විපාක දෙනවද නැද්ද ඒ රහතන් වහන්සේ පීණවාම් පානකං ඒ රහතන් වහන්සේට ඇතිවන හිත්වලට අනාගත ඉස්කන්ද හටගන්වනන්නන්න පුළුවන් කම තියන විපාක හැදෙනවද නැද්ද එතකොට ඒ රහතන් වහන්සේට ඇතිවෙන්න මොන හිද්ද ඒ වනාට අතීතයේ රහතන් වහන්සේ කරගෙන් තියෙන කරමවල හැටියට චක්කුප්පසාද රූපදසකේ දිගටම තියෙනවදේ කහෝස් වෙනවද? එතකොට දිගටම තීරවනගේ චක්කෝප්‍රසාද රූප දසකය කර්මජය රූප දසකයද චිත්පජ රූප දසකයද ආහාජය යුතුජය ඔය කොයි රූප දැසකයක්ද ත්මජ සෝතත් ප්‍රසාද දසකේ ත්ත්ච එතකට වස්තුූ ප්‍රසාද රූප දසකය කාත්මචචය එතකොට ඒ කර්මජ රූප රහත් වනත් පීනුවම් පානකම් පවතින්න අතීත කුසල කර්මයන්ගේ විපාකයේ විදිට බලපානබව තේරුන්ගන්ඩ ඕන එතකොට රහතන් වහන්සේගේ වර්තමානය ස්කන්ධයන් ඉතිරිව රහත් වීමෙන් කෙලෙසුන් සම්පූණයම නැසීම සිද්ධ වන ඒ නිවන සූපාදිශේෂ නිර්වාණධාත්තු වෙනවා සියලුම කෙලෙස් ධර්මය පහනය කරලා. වර්තමාන පංචස්කන්දේ විතරක් ඇතිවසිටන පුද්ගලයා යම්කිසි දවසක පීනවා පාන්න ඕනේ සියලුම කලෙස්ධර්ම පහිීන කරලා වර්තමාන පංචස්කන්දී විතරක් තියෙනවා. හැබැයි ඒ පिංවතුන් වහන්සේලා කවද හරි දවසක, ඒ පීනිවාම් පාන්න ඕන එතකොට ඒ පීනවාම් පැෑවට පසෙ ලබන නිර්වාණධාතුව ඔහුට උපදින සංඛ්‍යාර්ථ ස්කන්ධ සේෂව නැතිහින්දා අනුපාදි සේෂ නිර්වාණධාතු වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ඉස්කන්ද කිසිවක් ඉතිරිවෙන්නේ නැතිව අවසානයට ලබන ඒ ඒ පීනවාම් පෑමහින්දා ඒ නිවන අනුපානිශේෂපය නිර්වාණය වෙනවා. අනාගත ඉස්කන්ධයාන්ගේ පැවැත්ම නැති කරලා. අතීත කර්මාදී කවනුමතින් වර්තමානය ස්කන්ධයන්ගේ පැවැත්ම විතරක් වෙදි සෝපාති සේසපයි නිර්වාණධාතුවත් ඒවාගේම වර්තමානය ස්කන්දයන්ගේ පැවැත්ම සම්පූර්ණයම නැති කළ දැමීම අනුපාසේස නිර්වාණධාතුවත් වෙනවා. මෙතේදි සුං්ඥත අනිමිත්ත අප්‍රණහත කියලා පිංවත්නී නිර්වාණී තුං ආකාරයක් වෙනවා. මෙත නැද සුං්ඥත අනිමිත්ත, අප් නිහත කියලා නිවන තුං ආකාරයක් වෙනවා. රාගදේශ මෝහ කියන මේ කෙලෙස්ධර්ම තියනකොට. විවිධ පාපකර්ම කරන්න සිද්ධවීමේ පලිබෝධයක්ත්. පාපකරම කරලා අපාගතවීම වෙන්න සිද්ධවීමේ පලිබෝධයක්ත්. නොවනැතියන්ට පෞකංවලින් වැලකිලා ආරක්ෂවීමේ පලිබෝධයක්ත්. කස් වැඩ පැවැත්වීමට කෙලෙස් ප්‍රහනය කිරීමට බොහෝදු ගන්නටවීමේ පලිබෝධයක් තියෙනවා. කෙලෙස් නැති කල දැමීමෙන් ඒ පලිබෝධ ඔක්කෝම නැතිවෙලා යනවා. එතකොටි කෙලෙස් තර්ම නැත්තටම නැති කළ දැමීමෙන් පලිබෝධ ඔක්කෝම නැතිවෙලා යනවා. කෙලෙස් ධර්මයන්ගේ හයි ස්කන්ධයන්ගේ නිරෝධය වනහම නිවන ඒ සියලු පරිබෝධයම් දුරු කරන පලිබෝධයන් නැති තැනෙහින්දා සුං්ඥත වෙනවා.ය සුං්ඥත කියන එකේ තේරුම තමයි කෙලෙස් නිසාවන පලිබෝධයන් නැති තැන කියලා. නිමර තුං ආකාරයක් වෙන සුං්ඥත කිව්වාම එන්නේ කෙලෙස් නිසා වන පලිබෝධයන් නැති තැන. ඉට පන්සේ ඉපදීමක් ඇත්නේ තියන පරම්පරාවිදියට පැවැත්ම තියෙන. බිඳීම තියෙන සංස්කාරයන් කෙරෙහි මේ එකකි මේ අනිකකි මේක හොඳයි මේක නරකයි විදිට එකිනෙක වංකල් ලගන්න උපකාරවන ආකාර විශේෂයක් තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ නිමිත්ත කියලා. නිමිති තියෙන ඒ සංස්කාරියයෝ රාග දේශආදී කෙලෙස් ධර්මවලට ජරාමානාදී විවිධාකාර දුක්්කාදර්වට වස්තු වෙනවා. දුක කියල කියන්නේ යම්කිසි දෙයක් තියෙනවානම් ඒසිියල්ලම ඇත්තේ නිමිති සහිත ධර්මවල දුක කියා කියන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සියලුම ඒ සියලුම දුක්කරදර තියෙන්නේ නිමිති සහිත ධර්මවල. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ නිවන. පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිවන මේක. මේ බුද්ධස්්‍රාවකයාන්ගේ නිවන, මේ සාමාන්‍ය මනුස්සයින්ගේ නිවන, මේ දෙවියන්ගේ නිවන මේ බ්‍රහ්මයින්ගේ නිවන මේ අහවල් කල්පයේ හිතිය බුදුුවජාණන් වහන්සේලාගේ නිවන. ඇ මේවි දිහට එකිනෙකවෙංකරලා කවුරුවන නිමිත්තක් නිවන නැහැ. බුදුරජාණන් වහන්සේගේ නිවනවෙනම පෙන්වන්නත්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිවන වෙනම් පෙන්වන්නත්, අතීත බුද්ධ සාාසන වල නිවනවෙනම් පෙන්වන්නත්, ඒ විදිහට නිවනය වෙනම නිमिිත්තක් නැහැ. ඒක හැම වෙලාවේම එක ධර්මයක් විදිහට තියෙන්නේ කෙළෙසුන්ත ස්ථාන වන නිමිති නැටි හින්දා නිර්වාණධාතු අනිමිත්ත වෙනවා. නිවන අනිමිත්තේකක් වෙනවා. එතකොට පනිිහිත, පනිහිත කියන ආසාවට නමා. නැතිවීම සංස්කාරයාන්ගේ ස්භභාවය. කොච්චද ලබාගත්තාත් ලබ ලබන සංස්කාරය නැතිවෙලා යනහින්ද සත්්‍රයාට නැවත් නැවත ලබාගැනීමේ ආසාව ඇති වෙනවා. සංස්කාරයෝ නැවත්නැවත ලැබීමේ ආසාව ඇති කරනවා. ඒ ආසාව හැම දුගකට මුලක් වෙනවා. ආසාදුක ඇති කරන සංස්කාරයන්ගේ නිරෝධය දිරෝධස්භාාවී වන නිවන, දිරීමක් විිදීමක් නැතුව හැම කාලෙම තියෙන ධර්මයක් වනහින්දා නැවත්නැවද ලැබීමේ ආසාාව ඇති කරන්නක් නෙමේ. ඒ ආසාාව නිවනේ නැහැ. ඒසා නිවන අප නිහත වෙනවා. සුඥත අනිමිත්ත අප නිහත කියන මේවා ඒ ඒ ගුලනිමිත්ත කරගෙන නිවන කියන නම්. නිවනට කියන තවත් හුඟාක් නම් තියෙනවා නිවනේ ඒඒ ගුණයම් මුල්කරගෙන නම් කියන්න පුළුවන් මෙතර නම් තුනක් කිව්වා ඒවාගේ නිවන විස්තර කරන්න පුළුවන් තවත් නම් ගොඩාක් තියෙනවා. ඒ නම්මතුරෙන් හුඟාක් පසිද්ධ එක තමයි නි්බාන නැත්තා නිවන කියන එක මේ නිවන කියන වද්දේ කියන්න පුළුවන් නම් ගොඩාක් තියෙනවා ඒක පසිද්ධ දේ තමයි අපි මේ කතා කරන නිවන නැත්තාා නිබ්බාන. තේරු මතමයි තන්හාවෙන් බෑරවූ ධර්මය කියන එක. නිමන කියන එකේ තේරු මතමයි තන්හාවෙන් මිදුණු ධර්මය කියන එක. නිමන තන්හාාවට අහුවෙන්නෙ නැහැ. නිවනේ තන්හාව නෑ මේ නිර්වානයේ ස්වභභාවය තේරුන්ගන්න ඕන. මේවිදිට ඔය ඇත්තො ඉගෙනගෙන අවසංකලා චිත්ත චෛතසික, රූප නි්බාන කියන පරමාර්ත ධර්ම. එතකොට චිත්ත චෛතක රූප වගේ නිර්වාණ පරමාතයක් ඔය ඇත්ත ඉගෙනගෙන අවසංකලා බොහෝම දුරගමනක්කාවා චිත්ත පරමාතය සිත්කීයද එකසිී විසිේ නැත්තැන් අසු නැව ඔක්කෝම ඉගෙන ගත්තා. චෛතසික පරමාතය කියට චෛසික, ඔකෝම ඉගෙන ගත්තා රූප පරමාතය කීයද රූප රිසි අතයි ඔක්කොම ඉගෙන ගත්තා නිර්වාණ පරමාතයක් දැන් ඉගෙන ගත්තා ඔය ඇත්තු මේ විදියට ඇරූප විචිත්ත චෛර්ස්්‍යක රූපන නිපාන කියන සතර පරමාර්තම ඉගෙනගෙන අවසං කලාා අද. අවසරයි හාමුදුරණේ උබාන්සේ ධම්මග සංගනීප කරණය පටන් ගන්න අදස් කරනදව ආරාධනාා කරණව වහන්සේට අප කරමුද කියල වහන්සේ අබිද්ධර්මය ලබාගත්තය ජානය අපිට පොඩ්ඩක් හරි ලබාගන්න ඒකත් කරමුද කියල ආාධරනා කරන හාමුදුරම අවසර ජැපින් වන්ත මහත්ම අපි ඒ කරමු. ධම සංගනී ප්‍රකණයට යමු ඊට කලින් තව උගන්නන්න ඕන කවනු වගේයක් තියෙනවා අපිට බෝධි පාසික ධර්මති සති උගානය වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය උගන්නන්න වෙනවා ආරයෂ්ටායකු මාර් දංග සහ තව තියෙනවා පට්ඨානය උගන්නන්න තියෙන පටි්ච සම්පාදය උගන්නන්න තියෙන අභිධර්මී තව උගැන්නේ යුතු අ්‍යවස පාඩන් කීපයක් තියෙන ඒක අවසංගෙනකටම දම්ම සංගනී ප්‍රකණි උගන්නා ගොඩක් පින් සිද නොන්ට යාරත්තාත් බාර ගත්තා එතුකොට අවිධාරමය ඔයඇත්තු දම සංගනිිපකරනටත් යොම යොමුමුණේ දිස්සරහට සකසන මේ අර ඒ පට්ාන පටානත කර රන ගොඩක් පටනා ඔබහන්සේ ලඟිටන දක පවල බස පට්ටානයට තව ටිකක් දුල යනකොට පට්ටානේ යෙනවා පි පට්ටාන යන පටරිිත් සම්පාදීම කියදුන්නට පස්ස රම දෙවහන්ස ගොඩාක් මහන්සේ න මේ බහන්ස ගොඩක් මහන්සේ න මේ කාල තිස්සේ අප නම එකක නවතවරක් මේ සම්පූර්ණ මා මේ පාට මාලාම නැවතවරක් අපට කරන්න වෙනවාත් අනීම मै, मैं मे का जाने मैं वह बहुत ा पि न्यनतक म में पि हम प कपिययोग प्रा चा सामझ से पावे प्रश्ना कहा सर सामधान सेह सधा से रूपर <orbiting Phys raj commercials> <meltática> <Fallout> කොට්ටස අපි නිෂ් පන්න රූප අනිෂ්පන්න රූප ඉගෙන ගත්තනේ නිष්පන්න රූප කියලා අපි කर्ම සි ृතුु අහාර වලින්ම හට ගන්නා රූපත් අනි අනි් පන්න කියැන वाයි නැති රූපත් කියලන අපි සහස බෙදාගත්ත නමුත් අනිෂ් පන්න රूප යට තිේෙන කොට සුත් ඔොක්කම දැ ආකාසි ධාතුුව ඇරෙන්කස් ධාතුව ප්‍රත්‍ය හතරයම රහටගන්නවා ඊලාට ලක්ෂණ රූප හතර විතරයින්නේ සන්නාන්ස මේ ප්‍රත්්‍යයන්ගෙන් හට නොගන්නවා කෙල්ල අපි ගෙන ගත්තේ සන්නාන්ස පස්සේ ගෙන ගත්න්නකොට එතකොට ඒ පැදීමටක මට කැටලුවත් තියෙන සාන්ස එක ඒයන්නේ නිස්්පාන රූප අනිස්පාන රූපවලදී මේ ප්‍රත්්‍යන්ගෙන් හට නොගන්න රූපවලට මේ ලක්ෂන රූප විතරයි කියනේකද මේ අහන්නේ එහමයි ස්වාමිාස අපි බෙදා ගත්තේ නි්පාන්න නිෂ්පන්න කලලා පත්්‍යාන්ගෙන් හටගන්නාස හට නොගන්නා කියන විතපනෙශන්නාස ඕ අපි හෙම බෙදාගෙන ගත්තා ඉඩ පස්සේ අනිස්පාන්න රූපවලදී අපිට හම්බුනාද කම්ම චිත්තරතු ආහාරකෙන හිීතුවූන්ගෙන් හටගාන රූප එහම ම මද ආකා සිධාතු හතරෙන්ම හැබබෙනවා එන්ත කායිවිඥ වචරඥත්ති චිත්තජ රූප විදියට ලහතා මුදිතා කම්මඥතා අනි චිතරිතු එතකොට හොඳට කල්පනා කළ බලන්න ඒක කම්ම චිතයතු ආහාර කියන ඒවායේ හේතුව බල පැවාට ඒ වගේ හටගන්න රූපද පැහැදිද මංහ පස්නේ නෑ ස්වාමිහන්සලා ඒ හොඳ පින්වර්ත්නේ මංහිමනා ඒක ලබන සතිීදදු ඇත්තන්ට හොඳට පහැදිලි කළ නැවතත් අපි ඒ පාඩම කරමුද ලබන සසති ඊළඟ පාඩමට යන්න කලින් එෙක තියන ම ලබන සතියේදී නැවතත් පින්වර්න ඔයා ඇත්තන්ට රූප සමොට්තාානවලට අදාළ ඒ පාඩම නැවත අංගසම්පූර්ණ විස්තර කළ ලබා දෙන්නා. හොඳ එහෙමනම් අද දවසේදී ඔයයා ඇත්තන්ට පාඩම කළි උත්තේන්දන් දේශනාවට සතහන් ගොඩක් එක්ක දැන්ති කර කලින් කොත්මලි කුමමාරක සුස්වයි ක ධර්ම දේශනාවත් අවසංකලා නමුත් අභිධර්ම පාඩ මඟ හරවන්න බෑ ඒක කරන්නම ඕන පිින්වත් මේ මේක පටල ගන්න පා මේ බොහම සු දයක්තිය ොට තේරුන්ගන්න ඒක නැති විස්තර කළ න්නාම ඔයි පැටල්ල මේ ලිහේවි ඒවාගේම අපි චිත්ත චෛත සිර ගැන්නා විටිං විට කතා කලා රූප ගැන ගොඩා කතා කලේ නහැ රූප ගැන අපි නැවත් නැවත කතා කරන්න යොදාගමු ලබන මේ සතියේදී ලබන සැ තිය වෙනකොට ඇතු රූප විසිේ අටිේ ක්කෝමට කටපාඩාන් කරගෙන සූදානං වෙලා එන්න හොඳ ස හො ප මෙතෙ මං අවසන් කරන්න හදාන අතමාට ටිකක් වෙේස්සාරය හද බස්න්ස බහන්සේ පිංකම අවසන් කරසවා ෙක් කියෙලා ලැස්කරගත්ත පුොන්න ධර්මයෝ මියගේ නෑදැයින තනමෝදන් වී බායිකර ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඉදම් ඥාතිී නංහෝතු ඉදම්ඥාතිී නං හෝතුූ සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මූජාතී නං හෝතුෝසකතාා හොන්තුඥාතයෝ ඉදම් ූජාතී නංහෝතු දෙවියන්ට මේ පින් අනමෝදන් කරන්න ආකා සට්ටාචය. අ සට්හාාජබුන්මට්ටා දේවානාා ගා මහින්තිික. යන්තන් අනුවෝදිිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං චරන් රක්කන් තු සම්බුද්ධය දේශනං චිරන් රක්කන්තු සම්බුද්ධ ශ්‍රාවකන් නිවන මරමුව කරගන ඉදැන් මේ පඥ්ඥන් ඉදම් මේ පු්ඥාන් අසවකයා වහන් හුතු අසවක්කයා වහන් මී පිනෑ පි නිවන් අවබෝධවීම පිණසම නිවන් අවබෝධ වීම පීතු වීවා मैं कुशल बालय मे कुशल निबंधक निबंधि हस्पौ दस आकुशल कर्ण हस्प दस आकुशन ගීද බලගද අසත් පුරිස ඉංගීද අසත් පුරුෂයන් පාපමිත්‍ර ඉංගීද පාපමිත්‍ර ආශශයනො ලැබීවා ආශ්‍රය නගනදී ධනදී ඉංකම් කරනකම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරනෑ അനന്ത കുടപുരണ വിദർശനാദി ദർശനാദി ഭാവനാവടന സത് പുരുഷ ഇംഗീത സത് പുരുഷ കല്യാണ മിത്ര ഇംഗീത കല്യാണ മിത്ര ബുദ്ധാദീ ദീ ආඩි මහුතම ඉන්ගීදමහ ආශ්‍රයම ලැබීවා ආශයම ලබීවා. පිංවර්ත්නි පුුණ්‍යවාන්ත ඔබට අයපයාාසිරවාදකන් අදනං ඔයඇත්තන්ඩ බොහොම සතුටක් ඇති. ඒ පිංවර්ත්නි ඔය ඇත්තුො මිතිෙක් ඉගෙනගත්ත සරු පාඩන් නැවත්නවත අධ්‍යනය කරන්න. පරමාර්ථ ධර්ම හොඳයට දැනේගෙනගෙන ඔබ කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතයේදී ඔබට මඟපල් ලබන්න පුළුවන් ඒ සඳහා අභි ධර්මපාඩන් අතිසයිම්ම උපකාර කරගන්න මේ මනුස්ස ජීවිතයේ දී මඟපල් ලබ නධිස්ථානයෙන් කටයුතු කරගන්න චිත්ත චෛතසික. රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මහතර ඔබ ඉගෙනගෙන. අව සංකලා න මොත් ගෙන ගන්න ඕන අ්‍යවස්්‍ය ධර්ම කොට්ටාස වගේ තියෙනවා ඒවා අපි . ඉදිරිීදූ ගන්නනවා එහෙමනක් ලබන සතියේදී නැවතත් රූපයම්පිළි බඳව අත්්‍යවාස තැන්වලට අවධානීයොමු කරන එකට ඔය ඇත සූදාානමින් පැමිණෙන්න්න එහෙමනයි හැම දෙනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලිස් නිච්චන් වත්දාාපචායිනෝ චත්තාාරූ ධම්මා වඩ්ඩන්ති ආයුවන්ලෝසුකම්බලං ආයුරාරෝග සම්පත්තියේ සක්ද සම්පත්ති මේ වච්චේ අතෝනිී බාන සම්පත්ති මිනාති සමිච්චතු